94 සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පැවිදි වීමේදී හිසකේ කැපුවේ කුමකටද? හිසකේ තිබියදී බුදු විය නොහැකිද? ඇතැම් පැවිද්දෝ ඉසකේ නොකපති. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබූ සුමේද තාපසයෝ හිසකේ නොකැපූ පැවිදි කෙනකි. එබැවින් මෙයද ඇසිය යුතු පැනයකි. මේ පැනය තථාගතයන් වහන්සේගෙන් කිසිවෙකු අසා නැති බැවින් උන්වහන්සේ විසින් විසඳා නැත. අටුවාචාරයන් වහන්සේලාත් මේ පැනය මතු කොට මෙයට පිළිතුරු දී නැත. එබැවින් මෙය විසඳන්නට සිදු වී ඇත්තේ පොතපතෙහි එන අන් කරුණු අනුවය. හිසකේ නොකපා පැවිදි වූ පශ්චිම භවික මහා බෝධිසත්වයෙකු ගැන කිසි තැනක සඳහන් වී නැත. ගිහිව සිටියදීම සකල ක්ලේශයන් නසා සන්තති මහා ඇමති ආදී ඇතැම් පින්වත්තුන් රහත් වූ බවත් බොහෝ දෙනෙකුන් පසේ බුදු වූ බවත් පොතපතෙහි සඳහන් වී ඇත. ඒ අනුව සලකන කල හිසකේ ලෝතුරා බුදුවීමට බාධාවක් යැයි නොකිය හැකිය. විපස්සි ආදී බෝධිසත්වයන් වහන්සේලාද හිසකේ කපාම පැවිදි වූ බව මහාපදාන සූත්‍රයේහි වදාරා තිබේ. ඒ අනුව සලකන කල්හි හිසකේ කපා පැවිදි වීමත් බෝසතුන්ගේ ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. භික්‍ෂූන්ටද හිස රැවුල් සම්බන්ධයෙන් සිකපද ගණනක් පනවා තිබීමෙන් සලකන්නට තිබෙන්නේ සියලුම බුදුවරයන්ගේ සසුන්වල හිසකේ හා රැවුල් කැපීම චාරිත්‍රයක් ලෙසය. එසේ හිසකේ රැවුල කැපීම කෙරෙන්නේ ඒවා තබාගෙනුමෙහි බොහෝ ආදීනව ඇති නිසා ඒවායින් මිදීමටය. නාගසේන මහතෙරුන් වහන්සේ ලදරු කාලයේදී නිවසට පැමිණි රෝහණ තෙරුන් වහන්සේගෙන් ඔබගේ හිසකේ නැත්තේ කුමන කරුණකින්දැයි ඇසීය. එකල්හි රෝහණ තෙරුන් වහන්සේ ඔහුට මෙසේ වදාළහ. දරුව, මේ පලිබෝධ 16 දැක කෙස් රැවුල් බැහැර කොට පැවිදි වූයෙමි. කවර 16ක් දෙයත් ලස්සන වීමේ පලිබෝධය, සැරසීමේ පලිබෝධය, තෙල් ගෑමේ පලිබෝධය, සේදීමේ පලිබෝධය, මල් සැපීමේ පලිබෝධය, සුවඳ සැපීමේ පලිබෝධය, සුවඳ කැවීමේ පලිබෝධය, අරලු සෙවීමේ පලිබෝධය, නෙල්ලි සෙවීමේ පලිබෝධය, පාට කිරීමේ පලිබෝධය, බැඳීමේ පලිබෝධය, පීරීමේ පලිබෝධය, සරසන්න වුන් සෙවීමේ පලිබෝධය, අවුල් හැරීමේ පලිබෝධය, උකුණන්ගේ පලිබෝධය, කෙස් ගැලවුණු කලෙහි ශෝක කෙරෙත් වෙහෙසෙත් හඬත් පපුව ගසමින් හඬත් මුලාවටත් පැමිණෙත්. මෙසේ හිසකේ රැවුල තිබීමෙන් බොහෝ කරදර ඇති බැවින් ඒවායින් මිදීමට පැවිදිවන්නෝද පැවිද්දෝද හිසකේ රැවුල් කපා දමන්නාහ.